පසුගේ දින කීපේම රජවයදිනධාරේ සංගමේ අපි විසින් දිගටම දැනුවත් කරපුකා කාරණාව මහජනතාව මාධ්‍ය සහ සාමාජිකය සසිලු දෙනාම දැනුවත් කරපු කාරණාව වුණේ මේ වෛද්‍ය පත්වීම් සඳහා. සෞඛ්‍ය සේ කටයුතු සහා ශේෂම වෛද්‍යවරන්ගේ පත්වීමම් මාරුවීම් අනයුක්ත කිරීම ේසිල්ල සඳහා දේශපාලන අතපෙවීම් වලක්වා ගැනීම. එවගේම වෛද්‍යසේවේ තවත් නොවිසින්දුනු ගැටලු ගනතාවක් සම්බන්ධව විසඳුම් ලබා ගැනීම. කිය කාරණ අමූලික් කරගෙන තමයි අපි සාකච්චා කරේ ඒ වගේම ඒසාකච්ඡා සාර්ථකරන ඔනු විටකදි අපිළඟට කරේ අපිට අවසානට ගන්න තිබ අවස්ථා විදිහයට දැනි ෘතිය සමති ක්‍රියාමාර්ගයටට එලෙමුුණ එක. කකොට ඒ ෘත්තියේ සමති ක්‍රියාමාර්ගයට එලමීමත් සමග මහජනතාව දැනුවත් කිරීමත් සමඟ එය වගේ අපි දේශපාලනධිකාරය අතිකරු ජනාධීපතිතුමාන් අ ගරු අග්‍රාමාතිතුන් ඇතු පක්ෂ පික් ේපාල යෙන් සසිලු නාව වගේ අපි දැනුවත් කරමේ කාරණ සබඳව මේකින් සෞඛක ේස්ට ්‍රේට ෛ්‍යවරුන්ට අවසානයේදී සම්පූර මහජන්තාවට සිදුවන බර්පතල ගැටලෝ සම්බන්ධ අපි සීලු පර්ෂ දනුවත් කර. එහි ප්‍රතිඵලයක් කි දිට අද්‍යිනු උදෑසන රජයේ වෛද්‍යනධාරගේ සංගමය සහ දරු අග්‍රාමාත්‍යතුමාන් සමග සාකච්ඡාවක් පැවැත් වුණා. ඒ සාක සම්බන්ධව අදසක් පල කරන අනම් දරු අග්‍රාමාත්‍යතුමාගේ මූලිකත්තුවෙන්තාවම සාකච පැවැත්තුුණ. ඒකට සසාභාගිව වුණා ගරු සෞඛ්‍යමාති්‍යතුමාන්. ගරු අග්‍රමාත්‍ය ලේකම්තුන් තොකට සෞඛ්‍ය ලකම් තුමාන් ඒවගේ සෞඛ්‍ය ස වක්්‍යයක්ක්ෂක ජෙනරාල්තුමා ඇතුළු සෞඛ්‍ය හමාත්‍යංශයේ ඒ පරිපාල නිලධාරින් සහ රාජ පරිපාලන අංශයේ නිලධාරින් ඒ වගේ නිලධාරන් ගන්නාාවකුත් සභාග වුණා තොකොට ඒ පාර්ෂවයන් සියල්ලම සහ රජ වෛදිනිධාරින් සගම සමග සාකච්ඡාවක් එතන දඇති වුණා එහිද අපි රජවෛදනලධාරගේ සගමය විදිහට අපි පෙන්වා දුන්නා ගරු අග්‍රාමාති තුමාන් හට මේ පසුගිය දින කීපේම, පසුගේ කාල පපුරට රය වද ර සංගේ විට්ටිමීට අපි පෙන්නල දුන්නම යිද සේ නොවසිු ගැටලනුවාද. කොයි ආකාරයටද ඒවා මේ පස්සට පාසට යන්නේ කොයි විදිහට අත්තනෝ මතිික විහයටද කටයුතු සෞඛ්‍යමාත්‍යංශ දැන් දැන් දැන්ව වනොට ඇතුල සිද්ුවවෙන්නේ කොයිොයි දිහට මේ අතපවම් සිද්ධ වෙන්නේ දශපාල් අතපවම් කොම ද වන්නේ ොහොමද විධ. දෂිත උද්ගලියොන්ගේ පසුගේ රජේකාලේ වන්න පුළන් මේ රජේකාලේ වෙන්ඩ පුුව විධාකාර වූ දූෂිත පුද්ගලියෝන්ගේ කල්ලිවල උමනාවට කොහොම සෞඛ්‍යමාත්‍යංශෙන් නිසි ක්‍රියාපිළිවෙත්වලින් මගැහැරිලා විවිධාකාර අත්තනෝමතික වැරදි පිළිවෙත් තරහා ගමන් කරන්නේ කොහොමද මේ කාර පටිපාටින් මේනකොට වෙනස් වෙලා තියෙන්නේෙ කියේනෙ අපි දීර්ගවාශයෙන් පැහැදිලි රීමට ලක්කරා එතනදී. ඒදදි පැහැදි වනනා ඇත්වශය ගර අග්‍රමාතතිතුමාන්ට. මේ දිගදිගටම ප්‍රධානවාශයම කියන කාරන මේ පස්්චා ේ වාසක වදර නුක්ත කිරීමම් සා ෛද්‍යවරන්ගේ රමන්ඩලද තාක්ෂණකව මාරුමණ්ඩලයා ඇතුල සිටියනු සාමාජිකයෙන් පසක දාල අත්තන ෝමතික දියට විවිධ සෞඛ්‍යමාත්‍යන්ශයේ සිටින දූෂිත නිලධාරීගේ අවස්ථාව ූමනා ටු කරගන්න පුළුවන් විදිහට මේ පත්තිම් ලැස්තු පාලි කගන්න හැටි අපි පෙන්නල දුන්න. හදී එතුමන් ඒ සම්බන්ධ අපි ඔහොඳ ප්‍රචචාරයක් දැක්වා එතනද අපිට ලැබුණු ප්‍රතිචාරය තමයි. සෞඛ්‍ය ේවා අධ්‍යක්ෂක ජෙනරල් තුමාට නියෝක්කර සිටිය අග්‍රමාතතුමන් කලින් සිද්ධ වුණ ආකාරයට මේකැන මේ දැ මේ ප්‍රශ්න ඇතිවෙන් අරගෙන යම් කිසි අපිතුමොකෝ මාසක විතර කාලයක් ඇති. ලයිස්තු සම්බන්ධව. මේ ලයිස්තු එන්න කලික් දැම් මේේ විදියටට අත්නොෝමාතක විත රජය වෛද්‍යල දාරය ංගමේ අත්හැරල් දාලා. එම ඇත්ත මාරුමන්්ඩවල තීරණ මගෑරලා අමාත්‍යංශයේ ජීවිද්්‍යසූරය මහතා වගේ වැඩබන්න. දක්ෂ ෙන්නලරන්ගේ තනි ොනාවට. කරන මේ වැරදි වැඩ විකාර වැඩ නවත්තලදාන්න. ඒ වෙනුවට කලින්තිබුණු නිසි ක්‍රමවේදයට ගියපු මාර්ුමණ්ඩලවල අදහසත් එක්ක ගමන් කරපු ඒ මාර්වීම් ක්‍රමවේදය නැවතත් ස්ථාපනය කරන්න. ඒ ස්ථාපනය කර නිවැරදි ක්‍රමවේදයටත් එක් ඉදිරයට යි මාර ම් සසා යුක්ති ක්‍රරීමම් සබඳධ ට තු කරන්න කියෙ එක තු මාට. ඒඒ වගකෙන් පැවරුවා එනයෝගේ ලබා දුන්නා ඒවගේම එතනනි එහට මේ පරිපාල් විදරන් ැටුලක් පැුනා දිින් දිගරම ප්‍රශකල සිතිය රාජසය නාආරත්නයෝගේ දී පරිපාලන වෛද්‍යවරුන්ගේ සියලුම දෙනාගෙන්නීමේ ඒ පරිපාල් මෛදරුන්ගේ ඇතුලන්න යම් කිසි දූෂිත කොට්ටශයක්කෙන්නවා තමන්ගේ ඕමන ආපාකම් ඉටු කරගන්න හරියට සුදුකම් නැතුව ඒ පරිපාල ඉහල තනතුරුවෙන්න්න කොටසක්කින්න ඇකට තමන්ගේ තත්වේ රැකගණ්ඩ අදාල හක සෞඛ්‍ය මාත්‍යවරයා භාවිතා කරගෙන වෛද්‍ය සේවා ව්‍යස්ථාව අත්තනෝමතික වෙනස් කරගෙන ගැසට පත්‍ර නිකුත් කරගෙන ලොකු වැඩ කට ුත්තාක් කරගෙන ගිය. එතකට එහිදී රජ වෛද්‍යනන්දාරි සංගමය සම්පූර් වෛද්‍යවරන් වෙනුවෙන් සහ මාජනතා වෙනුවෙන් පෙනීල්ලා ඒ නීති විරෝධී සහ ඒ වැරදි ක්‍රියාමාර්ගයට එරෙව හඬනෙක්වා මධ්‍යම කාර්ග සභාවේ දැඩි විරෝධයක් අපිඒවෙලා පෙන් ලසිබුණ ඒ ප්‍රතිපාලයක්කි දිට ගරු පවිත්‍රාදය වන්න අරච්චි හිටපු සෞ කැමතිනය විදියට එම අදාළ ගැසට පාත්‍ර අත්හිටු වෙලා කැබිනත් පත්්‍රරිකාවක් මගින් විශේෂ තාක්ෂණය කමිටුවක් පත්කරන්න නියෝගයක් ලබා දුන්න මේ ගැටලුව සම්බන්ධ සොහයාල බල අදාලා පාර්ශුව කැදවල සියලුම පාර්ශ්වලින් අදාද සුම සල මේ පරිපාල වයිදරුන් ගැටලුවට හරි විසු බදෙ නමුත්ද වන කොට. සෞඛ්‍ය අමාත්‍යංශයේ ැ තව සෞඛ්‍ය මතවරක් පත්තුවෙලාන්නවා අද වෙනකොට සම සෞඛ්‍ය මාත්‍යංශය මේ පරිපාල නිලධරෙන් හ පුටුවලින්න්න බලධාරට බැරිවිවෙලා තියන ඒ ක යුත් කග ඇතකට කමිටුව පත් කරගන්න බැරිවිලා තිබීම නිසා විධාකාර ප්‍රශ් ොඩා ඇතිවෙලා තියෙනවා යකට. මේනකොට ප යිද ප ා තියන කොටස්ස දෙක් ෝජ වයිද පරිා ශෂ කිය තියෙනවා ේෂ් යිද පාස විදියට තිබීම නිසා ප්‍රශ්යක් ඇතුලා තිවෙන ොද දැන් මේ සියලුම කටයුතු නිසා. වැඩිහරිියක් රටපුරාම තියෙන්නේ වැඩබල්න වෛද්‍ය පරිපාල පත්වී තකට වැඩබල්ලන වෛද පරිාල පත්වයීමම් තියෙනකොට එක පුද්ගලයෙක් තැන් තුන හතරක අධ්‍යක්ෂක්කමක් එම නැත්තං ඒ පරිපාලනය සිදු කිරමක් කරන තකොට ඒ කියවන්නේ එක වැඩක්ව තරියට කරගන්න පුළුවන් තත්වයක් ෑමකද මේ වැඩබල පත්වය නිසා තියන තත්වය තරදුවටත් බරපතල වෙනවා මිසක් මේ වෛද්‍ය පරිපාලනය කියන එක රෝහල් පරිපාලනය කියෙ එක අඩාලවෙනවා මිසක් ඉට ඩා හොඳ තත්වක න්නන්නේ එනිසා අපි මේ සියල්ලි. එතනද අගර වග්‍රමාතිතුමාටත් පෙන්වල දුන්න. එතකොට එහිදී එතුමන් සෞඛ්‍ය ලේකම්තුමන්ට නියෝක් කල තිබුණා පුළුවන්තරං ඉක්මනට මේ කමිටුව පිහිටුවල ඒ කමිටුවේ තියෙන දේ අදාළතීර් නරගෙන හැකික්මනින් මේ කටයුත්තු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීලා ඉවර කරගන්න කියලා ඉවර කරගෙන මේ වෛද පරිපාලනකින් ප්‍රමාණය සහ වෛද්‍ය පරිපාලකින්න්ට සහ වෛද්‍යවරන්ට රෝහල් වට අත්ම සාධාරණ විදිහට වෛද පරිපාලකින්. පත්ර ගනීමට අවස්ථාව ලබා දෙන්න සම්බන්ධව අපි දිගින්දිකට ගරු අග්‍රම අත්තු මාටත් ප්‍රකාශකර සිටිය. එහිද අපි ෝජනා අදිරිපත් ක තිබුණ ොහොමද දැම්මේ ප්‍රශ්නයට තුටුදුන්න හේතු ලා හේතු ගන්නනාව. එකකට අත්නෝමතික දරමේ ගැසට පත්්‍ර වෙනස් වවෙලා යන වගේ ගැටලු ගණදාාව කලින් වෙලාතින අපි මමාධ්‍යම ගොඩක් පවත්ල තියවා ඒ තවයි හේතුවක්කිදට මධ්‍යම කාරක් සභාවවිසිින් පසුගේ අඳුන ගෙන තිනමේ. නිෝජ ෛද්‍ය පරිාන ්‍රේීය කො ේස් පා ේයක කොට ස්ෙක දලතින නිත් මේ වැඩබල තනතුර ප්‍රමාණය වැඩිරගඩ දවි ලා තිවා ශ්‍රීය අත පරතරයක් පත්වාගෙනෑ නිසා නිසා අපිට අවශ්‍ය වෙන්නේ නිවැරදි රජු පරිපාලනයක් වෛද්‍යවරුන්ගේ. එතකොට රෝහල්ලට ඒමකින් සතත් සැලසක තමයි අපේ අබි ප්‍රයවෙන් ඕනේ නිසා අපි කතා වුණා ඒ සමගම සාකච්ඡා කරගත්තා අවශ්‍ය යෝජනා මාලාවක් ලබා දෙන්න දම කාරක් ස භාව්‍ය ගතාව නුව ොද මේ ඇතුළේ මේ වද්‍ය පරිාලන ශයී තුළේ නියෝජ්‍ය හ ජේස්ටේ විදිහයට තියන්න ඇතු ඒ ෛද්‍ය පරිපාලන කොට්ටාශක් අපි අඳුනගෙන ඒ ඔස්සේ කොහොමද අපි වෛ්‍ය පරිපාලන අංශය කියනක දියුණු කරගාන. ඒමගින් කහොමද රෝහල් සානනිකුත් සෞඛ්‍යාතනය දියුණු කරගාන්න කියන ඒ සබඳධ අපි යෝජනාවලියයක් ලබා දෙන්න බලාපොරොත්තුයවා. තකොට අවසාන වශය අප කියන්න බලාපරොත්තුන මේ ප්‍රධාන කරුණු එක්ක. අපේ සියලුම අපගේ තිබුණු නෝසදු ගැටලු සඳහා සාධනීය ප පො සිටිය අපේ සාධන පිළිතුර යම්තක් දුරකට අද වනකට ීම හම්බලලාතියවා ඉතින් අපි දිරේදි ලාපොත්වයවා මේ ලබුණු පිළිතුරු ස මේ ලැබුණ තීරන සෞ ත තු ක්‍ර ාත්ම ේ කිය ජ ස ද අප දඩ අද න තු සිටන සබඳ ගතය තු ්‍රිය ග ස්තුති.